ආයිබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත වලියක් ඌ සුලිය මේකට බොරුනේ මේකට දෙපත් කරන නායකයෙකුට බොරු කියන්නේ බාර ඉදිරිපත් කරන්නේ මේ චෝදනාව පුරන්නේ බේරේවව එහෙම සුද්ධ කරලා බොල්ගොඩ ගඟට ක්‍රූස් එකක් දාලා සංචාරකීන්ට වැසිකිලි හදලා තායිලන්තයේ වගේ සංචාරකීන් ගෙන්න ගමුද කියලා අද ටෙලිවැකිය ප්‍රශ්න කරනවා. තලතා වෙනුවට කරූ පාර්ලිමේන්තුවට. ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපතිවරණය ආසන්න වීමත් සමගම දේශපාලන උණුසුම වැඩි වෙමින් පවතිනවා. වේදිකාවේ මෙන්ම රූපවාහිනී වැඩසටහන් තුලත් එය දක්නට ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයේ පාර්ශවයන් සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගයේ නියෝජිතයන් සහභාගී වූ සුලිය දේශපාලන වැඩසටහන උණුසුම් මුහුණුවරක් ගත්තා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ නිරනිවාසයක් අරගෙන තක්කඩි වැඩේ කරලා තියෙනවා. ඔය කුලී වැඩේ කරන් ඉන්න බොරු කියන්නේ. නෑ බොරු මේකත් බොරුනේ මේකත් හිතානිතට යන්න. බොරු කියලිවල්ලා. මොකද්ද බොරු කියන්නේ? එහෙනම් ඔය ඔප්පු කරන්න. එහෙම නෑ කියන්නේ. කුලී වැඩේ කරන් ඉන්න. පාවිච්චි කළාද? මොකද්ද කුලී වැඩේ? මොකද කඩවද කියන්නේ? කඩවද කියන්නේ. කඩවද කියන්නේ. එයාගේ ගෙදර ගමට. බොරු කියන්නේ. එයා කුලීකව කරන් ඉන්න. කුලී වැඩේ කරන් ඉන්න බොරු කියන්නේ. අනුර කුමාර දිසානායකගේ. ඒක ඉදිරිපත් කරන්න පුළුවන් නේද? ඉදිරිපත් කරන්න. නායකයෙකුට බොරු කියන්නේ. බොරු කියන්නේ. ඒ චෝදනාව ඔප්පු කරන්න. ඔබට ඔප්පු කරන්න පුළුවන් නැත්නම් ඔබලගේ ડોකියුමන්ට්ස් කියලා නෑ. මේක ඔබට ඔප්පු කරන්න මේ අවස්ථාවේ ඩොකියුමන්ට්ස් එහෙම නැතිනම් ලේඛන නැතිනම් ඔබට පුළුවන් හෙට හරි නැත්නම් වෙන දිනයක හරි ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඕ පවත්වන්න. අපි සිකුරාදාට අපේ පක්ෂයේ පැවැත්වෙන සාකච්ඡාවදී තර්කයක් ඉදිරිපත් කරන්න බයිලා කියන්න එපා තර්කයට උත්තර දෙන්න. කොහොමද පාර්ලිමේන්තුව විසිරුවන්නේ? කොහොමද පාර්ලිමේන්තුව විසිරුවන්නේ? ඔබට ඉවසීම ඉස්කෝලේ ගියාද? ඉවසීම තමයි. ඉස්කෝලේ ගියාද? ඔබට ඉන්න බඩුලා. අනේ මේ මම ඒ නිසා මෙවැනි කුලී කරුවන්ගේ වැඩේ ඔක තමයි. කුලී කරුව නෙමෙයි දන්නේ මේ තමයි කුලී කරුව. මේ වහන්නු මේ වහන්නු නායකයෙක් ඉන්නවා මෙතන උච්චාරණය කරනවා. එහෙම විසිරුවන්න බෑ. අනුර කුමාර සානා. ඒක පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ. රටේ ආර්ථිකය ගොඩ දාන්න අපි එන්නේ රටේ මිනිස්සුන්ට දේවල් දෙන්න එන්නේ නිකන් කන මිනිහට ටේක් කරන්න එක අමාරුයිනේ මට කන්නත් නිකන් හම්බෙන්නේ තෙල් ටිකත් නිකන් හම්බෙන්නේ අඳින්නත් නිකන් හම්බෙන්නේ අපේ ගඩොල් ටික ගේන්නේ අනුරාධපුර උළු ටික ගේන්නේ බුත්තලමෙන් ඒ ඔක්කොම නිකන් හම්බෙන්නේ එහෙම මිනිස්සුන්ට දාන්න අපි ගමී කියන්නේ පුලන්නෝ කියලා පොඩ බං ඔයාලට බාධා කරේ නැහැ සෞද අපි මේ ඔයාලට බාධා කරේ නැහැ මට මේ ප්‍රශ්නයක් පොඩ මට අදහස ඉදිරි මම ඔයාලට වචන කිව්වත් පාන ඔයාලට පොඩි වෙලාවක් දෙන්න ඔයා ඔයාට ඕන දේ කිව්වනේ අපිට අදහස් ප්‍රකාශ කරන්න පොඩක් දෙන්න කලබල කලබල වෙන්න එපා පොඩ ඉන්නවා මං කියනවා අපි කලබල වෙන්න එපා ඔයාලට වැඩි අයියෙන් මට කෑ ගන්න පුළුවන් ඕගොල්ලෝ අස්සසුම කීලිවල 120කට දීලිවල මාස 3න් කැපුවා කොහෙද කැපුවේ කොහෙද කියන්නේ බොරු කියන්න එපා අපේ ගම්මොන බොරු කියන්න එපා දැන් 10 දෙනෙක්ගේ නම් දෙන්න කැපුවා කැපුවා 10 දෙනෙක්ගේ නම් දෙන්න රුපියල් 5000 දුන්න සමහර පුද්ගලයන්ගෙන් ඉවත් කරා ඒ සුදුසුකම් ගාමසන වසමේ ආබාධිත වැඩිහිටි දීමන අද වෙනකොට නිවැරදිම දෙනවා ඒක කිසිම අඩුපාඩුවක් නැහැ අස්සසුම ආරම්භයේ යම් කිසි කඩකට දීමන හැබැයි ඒක දැන් වෙනකොට නිවැරදි කරලා දෙන්න බොරු කියන්න එපා හරිද මේ රුපියල් 5000 දෙන්න රුපියල් 15000 රුපියල් 10000 අඩු කරලා මේක බලන්ගෙන ජනතාවට ආරාධනා කරනවා දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 564 වැනි ටෙලිවැකිය. අපේ ජනාධිපතිවරණ අපේක්ෂකීන් සියලු දෙනාගෙන්ම දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන එහෙම එළියට ඇවිල්ලානේ තියෙන්නේ නේද? මේ බොහෝ දෙනෙක් මේ ජනාධිපතිවරණ අපේක්ෂකීන් අතර ප්‍රධාන අපේක්ෂකීන් සියලු දෙනාම සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. එනිසා අද ටෙලිවැකිය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියලා හිතුවා. කවුරු මේ රට බාරගත්තත් කාට මේ රට බාර දුන්නත් ඩොලර් උපයන්ටම ඕනේ. ඩොලර් හොයන්ටම ඕනේ. ඩොලර් හොයනවා කියන්නේ ණයට ඩොලර් ගන්නවා කියන එක නෙවෙයි. ඩොලර්
උපයනවා කියන්නේ ජාතික දේපළ විකුණම් කන එකක් නෙවෙයි. විශේෂයෙන්ම පුහුණු ශ්‍රමිකයින් නිෂ්පාදනය කරලා විදේශ රටවලට සැපීම මගින් අපිට වැඩි විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේමයි නිෂ්පාදන ආර්ථිකය බිහි කිරීම තුළ ඩොලර් හොයන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම දෙකටම කාලයක් අවශ්‍යයි. යම් සාධාරණ කාලයක් අවශ්‍යයි නේද? නමුත් පහසුවෙන් මේ රටට ඩොලර් රුපියන්න තියෙන ක්‍රමේ තමයි සංචාරක ව්‍යාපාරය. අපි අරගෙන බැලුවොත් ඔය ගෙවිච්ච අවුරුද්දේ 20-23 දී අපේ රටට පැමිණලා තියෙන සංචාරකින්ගේ සංඛ්‍යාව 115කට ආසන්නයි. මේ රටට සංචාරකින් එන්නේ ඇයි කියන කාරණේ තේරුම් ගමු නේද? මේ රට ස්වභාවික సౌందර්යයෙන් අනූනයි. අපේ ආගන්තුක සත්කාරය නරකම නැහැ. නමුත් මේ රටට එන සංචාරකින්ට අපි දෙන දේවල් සහ තායිලන්තේ වගේ රටවල් සපේන සත්කාර අතරනම් වෙනස අහසට පොළොව වගේ. හොඳේ අහසට පොළොව වගේ. ඒකයි මේ වන විට තායිලන්තයට අවුරුද්දකට 150-60 ඉක්ම වූ සංචාරකින් පිරිසක් යන්නේ. අපේ රටට එන සංචාරකින්ට අපට තාම බැරි වෙලා තියෙනවා පිරිසිදු වැසිකිලි කැසිකිලි පහසුකම් සපයන්ටවත්. හොඳේ අපාදත් අසමත්. හරිද? ඒකට කදිම උදාහරණේ සීගිරිය. සීගිරිය නැගලා බහින සංචාරකින්ට අඩුම ගානේ මේ ප්‍රවේශ පත්‍ර සඳහා හරිද රුපියල් 10,000කට වැඩි මුදලක් ගෙවන්න වෙනවා. රුපියල් 10,000කට වැඩි මුදලක්. හරිය. නමුත් සංචාරකයෙකුට යන්න පිරිසිදු වැසිකිලියක් එතන නැහැ. තියෙන වැසිකිලි ටික අපිරිසිදුයි. එක්කෝ වහලා දාලා, එක්කෝ වතුර නැහැ. හරි. අපි සංචාරකින්ගෙන් ඩොලර් රුපියන්නේ කොහොමද කියන්ටකෝ. ඈ. අනික ලෝකයේ අනිත් රටවල් හා සැසඳීමේදී අපේ ප්‍රවේශ පත්‍ර මිලත් ඉහළයි. හරිද? ඔබ දන්නවද සමහර සංචාරකින් එන්නේ රෝදපුටුවෙන්? රෝදපුටුව ඇතුළු කරන්න පුළුවන් ඊට සුදුසුම වාහන 4-5ක්වත් ලංකාවේ නැහැ. ඒ තියෙන වාහනත් දේශීය වශයෙන් මොඩිෆයි කරපුවා. හොඳේ ජපානයේ වගේ රටකින් ඊටම නිර්මිත ඊටම ගැලපෙන ඉහළ පහසුකම් සහිත වාහන ටිකක්වත් අපට තාම ගෙන්න ගන්නට බැරි වෙලා තියෙනවා. හොඳේ. ඇයිතින් ගහන බද්දත් එක්ක කරන්න අමාරුයිනේ වැඩ. ඒ වගේමයි අන්තර්ජාල පහසුකම් වල ඇති දුර්වලතාවය. එක රට පුරාම තියෙනවා නේද? වැඩිපුර මුදල් අය කරන වැසිකිලි පහසුකම් පිරිසිදු ලෙස පවත්වාගෙන යන්න බැරි. එසේම නිතර නිතර විසන්දිවන විදුලිය. හරිද? ඒ වගේ දේවල් සකස් කරන්න ඇත්තටම මහා දැවැන්ත ධනස්කන්ධයක් අවශ්‍ය නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? ඇත්තටම සංචාරක කර්මාන්තය කියන්නේ 90%ක්ම පෞද්ගලික ව්‍යාපාරයක්. හරිය. හෝටල්, රෙස්ටුරන්ට්, සර්ෆින් වගේ දේවල් අයිති පෞද්ගලික ව්‍යාපාර. ඔය රජය සහ අමාත්‍යංශය කරන්න ඕනේ මේවා නියාමනය කරමින් හැකි උපරිම පොදු පහසුකම් සැපීම. හරිද? යටිතල පහසුකම් සැපීම. ඒක අවිවාදාත්මකයිනේ නේද? ඇත්තටම රජය සහ අදාළ අමාත්‍යංශයට 10%කවත් දායකත්වයක් දෙන්න උමනාවක් නැහැ මේ සඳහා. 10%ක නිවැරදි දායකත්වයක් ලබා දුන්නොත් මේ ක්ෂේත්‍රයේ හෙන පිම්මක් පනින්න පුළුවන්. හොඳේ. මේ ක්ෂේත්‍රයේ නිරත වූවන්ව තලන්නේ පෙලන්නේ නැතුව පහසුකම් දෙනවා නම්, බලපත්‍ර හරියට දෙනවා නම්, පාරවල් හරියට හදනවා නම්, විදුලිය විසන්දි වෙන්නේ නැතුව පවත්වගෙන යනවා නම්, හරිද? ඒවා හරියට හොයලා බලනවා නම්, ජරාව පගාව ඉල්ලන්නේ නැත්තම් මේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ ඩොලර් හොයයි මේ රටට ඇතිවෙන්න. හොඳේ. මේ රටට එන සංචාරකයෙකුට මේ රටේ ඉතිහාසයේ අපේ නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් පැයක සංදර්ශනයක් අද වෙනකන් සංවිධානය කරගන්න බැරි වුණු රටක් මේක. ඔබ තායිලන්තයට ගියොත් ඔබට ඒ අපූර්ව සංස්කෘතිය ගැන, හරිද? ඒ අපූර්ව සංස්කෘතිය ගැන ඩිජිටල් තාක්ෂණයත් උපරිමයෙන් යොදාගත් හරි අපූර්ව සංදර්ශන දවස පුරාම බලන්න අවස්ථාව තියෙනවා. හරිද? දවස පුරාම ඔබට ඒවා නරඹන්න පුළුවන්. හරිද? විඳින්න පුළුවන්.
ප්‍රධාන ගංගා ආශ්‍රිතව ක්‍රූස් එකක හරි අපූරු භෝජන සංග්‍රහයක් එක සවාරියක් යන්න පුළුවන්. අපි අද වෙනකන් ඒ ගැන හිතලවත් තියනවාද? අපිට බේර වැව සුද්ධ කරගන්න තාම බැරි වුණා. බොල්ගොඩ ගඟ පරිස්සම් කරගන්න බැරි වෙලා. හරිය ඇත්තටම අපේ සංචාරක කර්මාන්තයේ දියුණු කරන්න මහා ලොකු විප්ලවයක් කරන්න දෙයක් නැහැ. තායිලන්තයේ කරන දේවල් වලින් 10%ක් කරන්න අපිට පුළුවන් නම් අපේ සංචාරක ඉලක්කය ලක්ෂ 25 නිකම්ම පණීවි. හරිද? ලෝක ආදායමෙන් 10%කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ සංචාරක ව්‍යාපාරයේ මත. සංචාරක ව්‍යාපාරයේ මත මේ රට ගොඩ ගන්න හරියට කළොත් සංචාරක ආදායමම ප්‍රමාණවත් බව කිව යුතුයි. පුළුවන් නම් අපේ නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් පැයක සංදර්ශන ඔය සීගිරිය, දඹුල්ල, නුවර, අනුරාධපුරය, පොළොන්නරුව ආදී ඓතිහාසික ස්ථානවලවත් සකස් කරලා පෙන්වන්නට ලෑස්ති කරන්න. හරිද? අපි අද යෝජනා කරනවා සිංගමන් ඉල්ලීම නතර කරන්න නම්, ඔව් සිංගමන් ඉල්ලීම නතර කරන්න නම් මෙන්න මේ විදිහේ අලුත් රටක් හදන්න මුල පුරමු කියලා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මෙන්නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.